දින සිට මේ දක්වා COVID-19 ආසාදිත රෝගීන් 2361 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒත් සමග මෙරට සමස්ත COVID-19 නව ආසාදිතයින්ගේ සංඛ්‍යාව 223638ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් පුත්කලින් 188547 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් වෛරසය ආසාදිනේ වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 32955 දෙනෙකු පමණයි. අපේ ඉන්දියාවට සාපේක්ෂව දිනකට මතුවන රෝගීන් ජනගහනයට සාපේක්ෂව ඉහළ අගයක් පවතින බව ජාත්‍යන්තර වශයෙන් එකතු කරන ලද දත්ත දිහා බලනකොට පේනවා. ලංකාව අනපේක්ෂිත ලෙස අවුරුදු කාලයෙන් පස්සේ දෙතුන් ගුණයක රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරා. ඒ අනුව අපේ රටේ ජනගහනය වැඩි වුණේ නැහැ. නමුත් ඊට සාපේක්ෂව ලොකු වැඩිවීමක් ඒ කාලය තුළ අපි දුටුවා. හැබැයි මේ වෙන විට තවදුරටත් ඒක වැඩි වෙන්නේ නැතුව ඒක පවත්වාගෙන යන්න උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. මේ දක්වා පෙනී ඇත දත්ත දිහා බලනකොට යම් ප්‍රමාණයකට අඩුවීමකුත් දකින්න ලැබෙනවා. නමුත් මං හිතනවා ඉදිරි දින කීපෙතුළ තවත් සුළු වැඩිවීමක් එක්ක මිසක් දිගටම පහළට යාමට තියෙන ඉඩකඩ අඩුයි. නමුත් සංචරණ සීමා සහ අනිකුත් හේතු මත මේ අඩුවීමේ ප්‍රවණතාවය පවත්වාගෙන යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉන්දියාව තුළ මේ මොහොතේදී මතුවුණු රෝගීන් සංඛ්‍යාව ඉතාමත් දැඩි ලෙස අඩුවෙමින් පවතිනවා. මේ අඩුවීම හේතු කොටගෙන ඉන්දියාවේ ජනගහනයට සාපේක්ෂව මේ වෙනකොට හමුවන රෝගීන් සංඛ්‍යාව ලංකාවේ ජනගහනයට සාපේක්ෂව හමුවන රෝගීන් සංඛ්‍යාවට වඩා අඩුයි. අපි අද දින සිට මරණ වාර්තා කරනු ලබන්නේ පසුගිය පැය 48 තුළ සිදුවෙන ඒ දිනේදී දිනයක් ඇතුළත සිදුවෙන මරණ සියල්ලම අපි වාර්තා කරන්න දැන් ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. එතකොට අපිට පැය 24ත් පැය 48ක් තුළ සිදුවෙන සියලුම වර්ණ අපි වාර්තා කරන්න කටයුතු කරනවා. මෙතර කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහන අදත් දෙවියනේ දිස්ත්‍රික්ක කිහිපයක ක්‍රියාත්මක වෙනවා. හංගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ කහහේන බොරළුකොඩ මහවිද්‍යාලයේදීද සාමාන්‍ය ජනතාව සඳහා සයිනෝෆාම් එන්න දෙවන මාත්‍රාව ලබා දීම මෙලෙස සිදු කෙරුණා. වද්දුව තල්පිටිය දකුණේ ප්‍රදේශයේ ජනතාවට සයිනෝෆාම් එන්න දෙවන මාත්‍රාව ලබා දීම අද දින මෙලෙස සිදු වුණා. එසේම ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදීද ස්පොට්නික් දෙවන එන්නත ලබා දීම ඊයේ දිනෙන් ආරම්භ වුණා. එලෙස දෙවෙනි ප්‍රදේශ කිහිපයකම කොවිඩ් එන්නත් කරන වැඩසටහන මෙලෙස පැවැත්වුණා. මේ එන්නත් ලැබෙන අපොයිට මේ එන්නත් සමග ලැබිය යුතු යම් කිසි ලේඛන තොගයක් තියෙනවා. ඒ ලේඛන බොහෝ වෙලාවට එන්නත් වලට කලින් අපිට ඔන්ලයින් ක්‍රමයට හෝ ගුවන් මගින් හෝ අපිට ලැබෙනවා. එහෙම නැත්නම් එන්නත් තොග සමග ලැබෙන්න පුළුවන්. එහෙම ලැබුණු පසු මේ එන්නත් සාම්පලය සමග ලේඛනවල තියෙන තොරතුරු සැසඳෙනවාද කියලා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ මගින් කල්ැතුව ඒ ලේඛන ලැබෙනවා නම් ඒ පිළිබඳව අධ්‍යයනය කරලා තිබුණොත් සාම්පල් ලැබුණු වහාම ඒවා සංසන්දනය කරලා සහතිකය නිකුත් කරන්න පුළුවන්. අවාසනාවකට මේ ස්පුට්නික් එන්නත් තොගය සමග ලැබිය යුතු ඒ ලේඛන ලැබීමේ ප්‍රමාදයක් සිදු වෙලා තියෙනවා. මම හිතනවා ඉදිරියේ ලේඛන ලැබෙයි කියලා. ඒ ලේඛන ලැබුණු වහාම වෛද්‍ය පර්යේෂණ ආයතන විසින් මේ ලැබුණු එන්නත් වල සාම්පල් සමග ඒක සංසන්දනය කරලා ඒ නිවැරදි එන්නතද ලැබුණේ කියන එක අපිට සහතිකයක් ලබා දුන්නට පස්සේ තමයි අපිට මේ එන්නත ලබා දෙන්න පුළුවන් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.